සාර්ථක දවසක් ඔබට සාර්ථක දවසේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තරහා කලමනාකරණය පිළිබඳව අපි හැම කෙනෙකුටම තරහා එමත් නැත්නම් අපි කියනවා කෝපය මේ තරහා සහ කෝපය අපේ ජීවිතේටම එකතු වෙච්ච දෙයක් තරහා නිසා එමත් නැත්නම් කේන්තිය නිසා එමත් නැත්නම් කෝපය නිසා මේ වචන මොනවා පාවිච්චි කළත් ප්‍රතිඵලයක් සිද්ධ වෙනවා ඔබට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ තරහා එම නැත්නම් කේන්තිය නිසා හොඳ දෙයක් සිද්ධ වෙනවා කියලා ඔබම කල්පනා කරලා බලන්න ඔබ කේන්ති ගත්තොත් ඔබ තරහා ගත්තොත් ඔබට මේ දක්වා ලැබිලා තියෙන්නේ හොඳ ප්‍රතිඵලයක්ද නරක ප්‍රතිඵලයක්ද කියලා මේක මටත් අදාළයි ඔබටත් අදාළයි එතකොට මේ තරහා එහෙම නැත්නම් කේන්තිය නිසා අපිට යමක් හොඳ දෙයක් නොලැබුණත් අපි ඒක අතාරින්නේ නැහැ අපි ඒක අල්ලගෙනම ඉන්නවා අල්ලගෙන හිටියා කියලා අපිට කුමකුත් ලැබෙන්නේ නැතිනම් ඇයි අපි තවදුරටත් එය අපසතුව තබා ගන්න කියන කාරණේ තියෙනවා ඒ නිසා අපි අද දවසේ බලමු මේ කේන්තිය මේ තරහා නිසා අපිට අත්වන දේවල් මොනවද ඉන් මිදෙන්නේ කෙසේද කියලා මේක අපි මුළු ජීවිතේටම වැදගත් පාඩමක් ඔබ හිතලා බලන්න අද දවසේ ඔබට නැගිට අවස්ථාවේ ඉඳන් මේ වෙනකන් ඔබට කේන්ති කීපාරක් කියාද එහෙම නැත්නම් තරහ කීපාරක් සිතට ආවද ඒ කේන්තිය තරහ ආවේ මොන වටද අපි කොයි ලාහකවත් මේ තරහ එහෙම නැත්නම් මේ කේන්තිය සැලසුම් කරන්නේ නැහැ සැලසුම් නොකළ දෙයක් ක්ෂණික හේතුන් නිසා අපිට මේ කේන්තිය සහ තරහ එනවා එතකොට මේ කේන්තිය සහ තරහය තව තියෙනවා ඉහළට නගින පරිපෙළවල් ටික කේන්තිය උපරමයේ ගියාම අපි කියනවා කෝපාවිෂ්ඨ වෙනවා කියලා කේන්තිය තරහ තවදුරටත් ගියාම අපි කියනවා කෝපාවිෂ්ඨ වෙනවා කෝපාවිෂ්ඨ වුණාම මොකද වෙන්නේ පලි ගැනීම අපි සිද්ධ කරනවා මේ පලි ගැනීම විවිධ ආකාරයට විවිධ අය සිද්ධ කරනවා එතරම් අපි හිතමු මානසික ශක්තියක් නැති කෙනෙක් යම් කේන්තියක් පාවිච්චි කරන්න පුළුවන් යම් කෙනෙකුගේ ජීවිතය නසන්න පවා තවත් කෙනෙක් තමගේ කේන්තිය පාවිච්චි කරන්න පුළුවන් තවත් පුද්ගලයෙකුට මඩ ගැසීම සඳහා තවත් කෙනෙක් तमंगे केंती पावच करना पुलवांग बेनवेदीम सदा तोट ए आएगे मानसिक मट्टम मनु ए आएगे अध्यापन मट्टम मनु ए आएगे अध्यक्ष मत मे केंती फिट करना आयुधवल विनसक दाखिन पुलवांग गुड़ा कभी पोदुए दाखिन दे आक्तमाई मिनिसुन्व नतीतन विवेचने करीम ए केंती फिट करना क्रमवेद्या मिनिसाव ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කිරීම ඒත් කේන්තිය පිට කරන ක්‍රමයක් සමහර අය අද පවා අපි කියනවා මඩ ගහනවා නැත්නම් අපි කියනවා කැලෑපත්තර තවම ඒ වගේ දේවල් මේ ශිෂ්ඨ සමාජයේ තියෙනවා සමහර ලාවට සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි කරලත් මේ වගේ මඩ ගැසීම් සිද්ධ කරනවා තමන්ගේ කේන්තිය තමන්ගේ කෝපය පිට කිරීම සඳහා එතකොට මේ කෝපය පිට කිරීම කියන එක කේන්තිය පිට කිරීම කියන කාරණේ අපි ගත්තොත් ඒක අපි කාටත් පොදු වෙලා තියෙනවා මේ කේන්ති ගැනීම කියන එක. ඒතර කේන්ති ගැනීම කුසලතාවයක් නෙමෙයි. දක්ෂතාවයකුත් නෙමෙයි. එහෙමනම් කේන්ති ගැනීම කියන එක 100 දෙනෙක් ගත්තොත් 99ක්ම කියනවා මට කේන්ති යනවා. ඒ කියන්නේ මට මාව පාලනය කරගන්න විදිහක් නැහැ කියන එක. එහෙමනම් කේන්ති ගැනීම කුසලතාවයක් නෙමෙයි නම් කේන්ති නොගැනීම කුමක් වෙන්න ඕනද? ඒක දක්ෂකමක් වෙන්න ඕනේ. ඒක වත්කමක් වෙන්න ඕනේ. ඒක කුසලතාවයක් වෙන්න ඕනේ. එහෙනම් කේන්ති නොගැනීම අපි අනිත් පැත්තෙන් කියනවා ඉවසීම කියලා. එහෙමනම් අපි හැම වෙලාවෙම කතා කරනවා ඉවසීම ප්‍රගුණ කරමු කියලා. ඉවසීම ප්‍රගුණ කරනවා කියන්නේ කුමක්ද? ඒකේ තේරුම තමයි කේන්ති නොගෙන සිටීම. නැත්තම් කේන්තිය කලමනාකරණය කිරීම. කෝපය කලමනාකරණය කිරීම. කේන්ති ගන්න සුවිශාල වූ මානසික සහ කායික ශක්තිය වැය කරන්න වෙනවා. තමන්ගේ තියෙන ඒ එනර්ජි එහෙම නැත්නම් ඒ ශක්තිය වැය කරන්න වෙනවා. සමහර අය කේන්ති අරගෙන නිමෙනකොට හති දානවා. ඇයි හති දාන්නේ? කේන්ති ගැනීම හරීම
අපහසු කාර්යයක් නිසා මතක තබා ගමු අපි හැම කෙනාම මේ කේන්තිය දුක මේ දෙක එකට දෙකම එකට යන්නේ ඒ කියන්නේ දුකත් සමගම අපිට කේන්ති එනවා මේ කේන්තිය ළඟට මොකද කරන්නේ පුපුරවා හරින්න අවශ්‍යයි සමහර අය පුපුරවා හරින්නේ නැහැ සමහර අය මේ කේන්තිය පුපුරවා හරිනවා බලන්න ඔබත් කේන්තිය පුපුරවා හරින කෙනෙක්ද සමහර විට නැගිට ගමන් උදේ ඔබ නොන වෙන්න පුළුවන් නිවසේ ඒ කියන්නේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් ආත්තම්ම කෙනෙක් වෙන්න පුළුවන් සීයා කෙනෙක් වෙන්න පුළුවන් අසල්වැසියෙක් වෙන්න පුළුවන් නැගිට ගමන් උදේ සමහර අය එන්නේ කේන්ති තව කෙනෙකුට බැන අඬ ගහගෙන තමයි ඒ අය නැගිටින්නේ ඒ අය මානසිකව ඒක හුරු වෙලා එයා මානසිකව එයාගේ මනස කියනවා කාට හරි බනින්න කාගේ හරි අඩුපාඩුවක් හොයන්න ඒ තත්ත්වෙට එයාගේ මනස ගොඩ නැගිලා ඒ නිසා ඔබත් බලන්න ඒ වගේ පුරුදුකාරයෙක්ද කියලා අන් අයට දොස් කියන උදේ නැගිට ගමන් අන් අයගේ අඩුපාඩු කතා කරන අන් අයව විවේචනයට ලක් කරන පුද්ගලයෙක් බවට ඔබ පත් වෙලාද කියලා ඔබම හිතර බලන්න එයාට වෙලාවක් කලාවක් නැහැ උදේ ඉඳන් දවල්ද නිින්දට යන තෙක්ම මෙයා මොකද කරන්නේ කාට හරි දොස් කියනවා කාට හරි බනිනවා කාගේ හරි අඩුපාඩු කියවනවා එයත් කේන්ති ගන්නවා අහගෙන ඉන්න අයගේ මනස විකෘති කරලා ඒ අයවත් කේන්තිකාරයෝ බවට පත් කරනවා ඉතින් ඒ නිසා මේ වගේ මානසික ව්‍යාකූලතා තියෙන පිරිස් ඔබේ නිවසෙත් සිටිනවා ඔබත් එහෙම මානසික ව්‍යාකූලතා තියෙන එක මානසික මහා මානසික රෝගයක් නෙමෙයි යම් මානසික ව්‍යාකූල තත්වයක් හේතු විවිධක හේතු වෙන්න පුළුවන් යම් යම් අසාධාරණ වලට ඔබ වලක් වෙලා තියෙන පුළුවන් නිවසෙන් හරි එළියදී හරි යම් යම් විවිධ හේතුන් බලපාන්න පුළුවන් හැබැයි මතක තබා ගන්න ඔබට අයිතියක් නැහැ තව කෙනෙක්ව මානසිකව පීඩණයකට ලක් කරන්න මානසිකව පීඩණයට ලක් කළාම මොකද වෙන්නේ ඔබ මානසික පීඩණයට ලක් වෙලා ඉන්නේ යම් යම් හේතු නිසා සමහර වෙලාවට ආදරය අහිමි වෙලා වෙන්න පුළුවන් ඔබේ ඔබට ආදරය කරපු කෙනා වෙන කෙනෙකුට ආදරය කරන්න වෙන්න පුළුවන් එතකොට ඔබ මානසික ව්‍යාකූලතාවයකින් මානසික පීඩණයකින් මානසික අසහනයකින් ඉන්න පුළුවන් එහෙම නැත්නම් ඔබේ අතේ මුදල් නැති වෙන්න පුළුවන් සල්ලි නැහැ ඔබේ අතේ ආර්ථික ප්‍රශ්න ඔබට ඒ නිසා මානසික ගැටලුවක් එක්ක ඔබ කෝපයෙන් ඉන්න පුළුවන් කේන්තියෙන් ඉන්න පුළුවන් හැබැයි තව කෙනෙක් ඒකට පලි නැහැ ඒකත් මතක තියාගන්න අනිත් මේ කෝපයේ විශේෂ ලක්ෂණය තමයි මේ තරහේ විශේෂ ලක්ෂණය තමයි අපි මේ තරහ මේ ක්‍රෝධය එහෙම නැත්නම් මේ වෛරය අපි මේ කතා කරන කේන්තිය පිට කරන්නේ කොයි මොන වගේ අයටද තමන්ට වඩා කො තමන්ගේ සම මට්ටමේ එහෙම නැත්නම් තමන්ට වඩා තමන්ගේ යටතේ ඉන්න අයට කොයි වෙලාවකවත් මේ අය කේන්තිය පිට කරන්නේ නැහැ තමන්ගේ රොක්කන්ට ඉහළ සිටින අයට ඒ කේන්තිය පිට කරන්නේ නැහැ ඇයි හේතුව ඒ අයට කේන්තිය පිට කරොත් ඒ අය කේන්ති ගිහිලා ඔබට පෙරලා පහර දෙන නිසා ඒ නිසා ඒ අයත් එක්ක ඔබ ගනුදෙනු කරන්න කේන්ති ගන්නෙ නැතුව පුදුමාකාර ඉවසීමකින් බලන්න කොච්චර අසාධාරණයක්ද කියලා ඔබ එතකොට කේන්ති ගන්න කාත් එක්කද ඔබ මට්ටමේ හෝ ඔබ ඔබ පාලනය කරන ඔබේ පාලනයට නතුවන පිරිසට තමයි ඔබ ඒ කේන්තිය මුදා හරින්නේ. ඒ කියන්නේ නිවස ගත්තොත් ඔබ ප්‍රධානියා නම් බිරිඳට සහ දරුවන්ට සහ ඔබේ දෙමව්පියන්ට ඔබ ප්‍රහාර එල්ල කරනවා වෙන්න පුළුවන්. කේන්ති අරගනවා වෙන්න පුළුවන්. ඔබ කොයිලාවකවත් ඔබේ ආයතනයේ ලොක්කට ඔබේ ආයතනයේ ප්‍රධානියාට ඒ වරදම ගෙදරින් වෙච්ච වරද ඒ වරදම කියලා හිතන්නකෝ. ඔබේ බිරිඳට කිව්වා ලෑස්ට් වෙන්න උදේ 8ට මට රස්සාවට යන්න දිනු 8ට අපි පිට වෙන්න ඕනේ 8යි 10 වුණා විනාඩි 10ක් පරක් වුණා එහෙමනම් මොකද කරන්නේ අපි හොඳටම බනිනවා අපි හිතමු ඔබේ බොස් 8ට එන්න ඕනේ කී 8ට මාරට ආවා ඔබ ඉස්සරහට ගිහිල්ලා බනිනවද බොස්ට මොකද්ද බොස් මේකේ තේරුම 8ට එනවා කිව්ව එක්කෙනා ඔය 8යි 30ට ආවේ අර නෝනට හරි අර ගෙදර ඉන්න අයට බනින බැනිල්ලම ඔබ බනිනවද නැහැ ඇයි බනින්නේ නැත්තේ ඔබට අවාසියක් වෙනවා කියලා ඔබ හොඳ ආකාරවම දන්න නිසා ඔබ ඔබේ කේන්තිය මොකද කරන්නේ පාලනය කරගෙන ඇයි හේතුව ඔබ දන්නවා ඔබේ කේන්තිය ඔබේ ලොක්කෙකුට පාවිච්චි කළොත් ඔබට සිදුවන දේ ඔබ කුමක්ද කියලා දන්නවා ඒක හොඳට මතක තියාගන්න එහෙනම් අපි අපේ කේන්තිය තරහා පාවිච්චි කරන කාටද අපිට වඩා දුර්වල අයට අපිට වඩා ශක්තිවන්ත නොවන අයට තමයි ඔබ ඔබේ කේන්තිය මුදා හරින්නේ ඒක මානසික රෝගයක් බවට ඊටපසුව පත් වෙනවා අරගොල්ල බැනුම් අහන පිරිස බවට පත් වෙනවා ඔබ බනින්නෙක් බවට පත් වෙනවා එහෙමනම් මේ බනින
देवाल गत्तोत में बनिन देवाल समग में केंतिय समग पिट वेन वचन बेलुवोत ए वचन विग्रह करला बेलुवोत में वचन ऐतुले समहार विलावट असभ्य वचन पिरिला तियेनवा अन्नयगे सित क्रूर लेस सित खडन वचन एक ऐतुले तियेनवा बोरुव एक ऐतुले तियेनवा अहंकारकम ए वचन ऐतुले तियेनवा उद्दच्चकम पिरिला ए वचन ऐतुले तमंगे लोकुकां किय किय बनिनाय इन्नवा मे वगे तमंगे तियेन गुणात्मक भावय नत्तन तमंगे तियेन गुणय अडुबव प्रदर्शनय करनवा मे कोपाविष्ट वेन पुद्गलया ए निसा बलन्न ओबत् हितला ममत् हितनवा ओबत् हितन्न वेनवा हितला बलन्न कोहोमद अपे मे दुष्ट सितिविली अपे जीवितेन मुदुवा गन्ने कियला ए दुष्ट सितिविली अपेन मुदुवा गत्तोत अपे सितट केंतिय नेक नवतिनवा होंदम दे तमाय केंतिय सितट आवट पस्से नवत्त गन्नवट वडा केंति नोगेन इन्न विधि अपे हंदुन गन्न वेनवा एनम केंति नोगेन इन्न देवल हंदुन गन्न वेन्ने एक अवस्थावक थोमस अल्वा एडिसन जनमाध्यट प्रकाशयक् कला एतुमा लोकपूजित विद्याज्ञयेक्कुनाट ओहुगे कण ऐसीम इता अडुवेन सिद्ध वेन्ने अवम मट्टमकिन तमाय कण देक ऐसेन्ने अडुवेन ऐसेन्ने ओहु प्रकाश कला मगे कण देक अडुवेन ऐसीम गैन मम सतुटु वेनवा मुकद हेतुव अन्न अयगे विवेचन वलट अन्न अयगे गेरहुम वलट अन्न अयगे बेनु वलट मट अहन्न सिद्ध वेन्ने नैहै ऐ हेतु मम कण दुन्नट मट होंदट ऐहेन्ने नैहै ए निसा मगे कण देक अडुवेन ऐसीमम मगे जीवित सार्थकत्वयट हेतुवक् वुणा कियला हु प्रसिद्धये जनमाध्यट प्रकाश कला अपे कण ऐहेनवा ए निसा अपिट तियेन्ने कण देक ऐहुनात् ए कथा करन देवाल वलट अवधाने यमु नोकर सिटीम ओबट तेरेनवा मुहु कथा करन्न केंतियेन मुहु कथा करन्न पुदुम कोपेन एनम् कोपेन इन्न पुद्गलयात् एक्क केंतियेन इन्न पुद्गलयात् एक्क यन्न एपा कथावट केंतियेन निमेनकन् इंदला वितरक् ओहु हो ऐ समग यन्न कथावट गेदर उनात् एच्चरयि केंतियेन कथा करनवा नम् ओबे बिरिंद केंतियेन कथा करनवा नम् ओबे स्वामी पुरुषया केंतियेन कथा करनवा नम् ओबे मव हो पिया करुणा करला ओब एतनिन् ऐत् वेन्न ए अयत् एक्क यन्न एपा कथावट यन्न यन्न ओबो मुकद करन्ने अय ඔබව ඒ ග්‍රහණයට හසු කර ගන්න හදනවා ඔබව ගොදුරක් කර ගන්න හදනවා ඒ අය කේන්තිය පිරිමහන්න ඔබව ගොදුරක් කර ගන්න හදනවා ඒ නිසා ඒ ගොදුරට අහු වෙන්න එපා ඔබ හැකි පමණ හිතන්න මේ කේන්ති ගත්ත පුද්ගලයාගෙන් මම ඈත් වෙලා ඉන්නවා ඒ වෙලාවට සමහර ඔෆිස් වල වෙන්න පුළුවන් ඔබ රාජකාරී කරන තැන රාජ්‍ය වෙන්න පුළුවන් පෞද්ගලික වෙන්න පුළුවන් කුමන ස්ථානයක හිටියත් කේන්ති ගන්න කෙනෙක් ඒ කේන්ති ගන්න කෙනා කේන්ති අරන් ඉන්නවා නම් करुणा करलयागें ऐत्वेन्या समग साकच्चा सम्मंत्रण उलट यंडेपा व्याट उबट अयहपतक्माय सिद्धवेन्ने एनिसा मे केंति गनीम कल्पना करल बलन्न मम केंति नोगन्ना तत्वेट कोहोमद एन्ने एनं केंति नोगन्ना तत्वेट एन्ननं कलयुतु दे तमाय केंति गनीमेन मट लबेन प्रतिलाभ मोनवाद कियला हितान केंति गनीमेन मट लबेन वासी मोनवाद कियला हितान ईलंगट कोलयक् अरगन हरि ओब लियन्न केंति गनीमेन मट सिदुवन आवासी मोनवाद कियला हितान मे वासी सह आवासी मलु देक संसंदने करला बलन्न केंति गनीम निसा मट लबेन वासी मल्ल मेन्न केंति गनीम निसा मट लबेन आवासी मल्ल मेन्न एनां वासी मल्लद वेडी आवासी मल्लद अनि बारेम्म सियट लक्ष्यक ओब ओबव विश्वास करन्न केंति गनीम निसा अपिट लबेन आवासी मल्ल महा विशालय वासी मल्लक नेत एकम वासियक्वात नेत एनिसा मेगेन सितला ओब खेंतियें ओबे जीविते कोपेन ओबे जीविते ऐत करला अद इंदां सतुट धनवन जीविते कट योम्वेन्न कटिवित कर चुट्टक